ඔයාලා බඩගින්නේද? ඉන්නේ බඩගින්නේද? එනද්ද උදේ? ඉදි නියුවද? නියුවද? මන්ට මේම කාලා ලොකු වෙන්න ඕනේ. මන්ට ලොකු වෙන්න ඕනේ. ඔබනේ මේ කම්පැනිට අලුතෙන් ආය වරෙන් වරෙන් පොඩ්ඩ ආශ්‍රය ගන්න. ඔව්. මේ අර වාහනේ ඔබගේද බා? මගේ වට ඒක මගේ තාත්තගේ. යකෝ තමුසේම බොරු කාරෙන්නේ. තාත්තගේ සල්ලි වලින් තමුසේ බොරුවට රඟන්නේ. මුට ඉන්න දීපන් බා. ඔබ ගණන් ගන්න එපා මල්ලි. මේ හත්තගේ හැටි. මල්ලි මේ බලන්නද? අවු අය මම මේ ළඟ ප්‍රේඩර් රූට් එකේ. අඩෝ උඹ දන්නවද මේ පැත්තේ ජස්මින් කියලා කෙල්ලෙක් ඉන්නවා. ඒ පාරේ ඉන්න මචං අඩෝ පට්ට කෑල්ල එදා වාහනේට නැග්ගම කොට්ටට ඇඳගෙන පවුඩර් නාලබං ඉන්න බෑ බං මට ඉන්න බෑ ඒක දැකපාර ඔබ කියන්නේ අද්දි මට ටිප් එකකුත් දීලා ගියේ හැබැයි මචං ෂුවර් එකටම හතර වටෙන්ම විදේශ ආධාර හම්බෙන සීන් එකක් තියෙන එකට අවුයි දෙය අපේ නැද්දගේ අඩෝ මට ඒක යූස් එක කළා දියම් බං අය යා මැරි කරන්නේ සිරාවට ඒක වටේ නේ බං මේ කාලේ හැම ගෙල්ලෙක් මේ වගේ නේ බං මට ඒක සෙට් නෑ බං මල්ලි මොකද හය දවන්න ආවේ? ඔයාලා වගේ ආයේ කොහොමත් මේ වගේ ජොබ්ස් කරන්නේ නැහනේ. නෑ, ඒ මට පොඩි සල්ලි අදිස්සක් තියෙනවා. අම්මට සිරි මොකක් ගේස? ඔබ මේම ජොබ් එකක් කරන බයික් එකක් ගන්නද බා? නෑ. අයි මල්ලි මොකක් කරේ කරදරයක්ද? නෑ. ඔය කෙල්ලේ බඩ කරානේ. පිස්සුදයි. මම මේ සල්ලි දෙ ගන්න කෙල්ලට ෆෝන් එකක් කරන්න. කෙල්ල ෆෝන් කරන්න? නෑ නෑ කෙල්ලට ෆෝන් එකක් කරන්න දෙන්න. බණ මාරේ යකෙක් බං. කීයක ෆෝන් එකක් ගන්න ඉන්නේ? මම ලක්ෂ 3ක ෆෝන් එකක් අරන් ගෙන ඉන්නේ. මා දැන් ලක්ෂ 280 කෝයල ඉවරයි. තව 20ක් ගන්න ඉන්නවා. ලක්ෂ 3ක ෆෝන්. අද ඔබ 6-10 දිවම ඔය ගන්න හොයාගන්න පුළුවන් මල්ලි. අනික 13 වෙනි හයරයත් එක්ක බෝනස් එකකුත් හම්බෙනවනේ. ඔහෝ. උඹට මු කියපු එක අහන්න නැද්ද? ලක්ෂ 3ක ෆෝන් නම් මු කෙල්ලට අරන් දෙන්න යන්නේ බෝ. අඩෝ මං කියන්නේ ඔය ලක්ෂ 3 දාපන් බැංකුවක ඒ එන පොලියන් උඹ ජීවත් තියන් හොඳට. එහෙම නැත්තම් බං ලක්ෂ 3 දාමන් දාපන් බං. ඔබ කොහොමද කියපන් ඔච්චර සල්ලි එකතු කරේ? මම ඉස්සර කැම්පස් අයියලගේ ඇසයින්මන්ට් එක සල්ලි වලට. ඒක උඹට මොලයක් තියන්නේ. කෙල්ල ඔක්කොම එකයි බං. සල්ලි පස්සෙම තමයි යන්නේ. ඔබේ මං කියන්නේ ඔබ ඒකවත් පොඩ්ඩක් ෂේපට් එකේ තියාගනි. අය එහෙම කියන්න එපා. මම යාර ගොඩක් ආදරේ. දැත්තක් ඉන්න පොඩි වෙලාව මට මාර සතුටක් දැනෙනවා. එයා මහා ලස්සනයි අයියේ. ඒකත් එක්ක එයා ඉගෙනගෙන තියෙන හොඳ ස්කෝල් එක. ඒකත් එක්ක එයා පවුලක් හොඳයි. පරිසමෙන් මල්ලි ආදරෙත් කුඩු වගේ තමයි. අඩු මේ බලපන්. අඩු යාපනයේ ගෙදරින් බෝම්බ සෙට් එකක් අහුවෙලා බා. අඩු ආයේ පොටි එනවද බා? මේ පොඩියා උඹත් දෙමළද බා? මූ දෙමළ උනම් මොකද බා? සිංහලයි. එතකොට ඇයි උඹත් කැඩිච්ච සිංහලෙන් කතා කරන්නේ? අය මම පොඩි කාලේ ඉඳන් ඉන්දියාවේ හැදේ. ඔය වෙලාව හරි යමු 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 මේ පොඩිය 500ක් දියංගෝ බන් ණයට එහෙම වල ඔට්ට වැඩක් නැහැ නේ අවශ්‍ය දෙන්නම් දීපංකෝ ඔයා මට ආපහු කොහොමද දෙන්නේ මං කෑෂ් ඇප් එකකින් ආපහු දාන්නම් ඔයාට මට දියංගෝ හරි මං දෙන්නම් කොහොමද එනම් ගොල්ලෝ අවියා ජයවා හරි මල්ලි ඔයාට පාරේ මොකක් හරි කේස් එකක් වුණොත් මට කෝල් එකක් දෙන්න හරි නම මගේ නම ලලන මල්ලි මේ ඒක නෙවෙයි ඔයාගේ කාර් එකේ ඩෑෂ් කැම් එකක් තියනවාද නෑයි මල්ලි දැන් කාලේ කෙල්ල විශ්වාස කරන්න බෑ අලුතින්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ අපි අතවර කරා කියලා අපෙන් සල්ලි ඉල්ලනවා. ඒ හින්දා ඩෑෂ් කැම් එක බල්ල දාගන්න. හරි. හරි වලි මං ගිහින් එන්න.
ආන්සර් කරන්න ආනේ. පළවෙනි කස්ටමර් සෙට් වුණා. හලෝ මිස්ටර් දිලන්ත කොහෙටද යන්න ඕනේ? සමුසර පේන්නේ නැද්ද මැප් එකේ ලොකේෂන් දාලා තියෙනවා. මගෙන් අහන්න බూరుව. ඕක බලාගෙන ඵලයන්. සර් අපේ ලොකේෂන් එක තන් තාව. මැප් එකේ ලොකේෂන් එක වැරදිනේ බා. වෙන දැනකට යන්න ඕනේ. සර් ගාන 1269. 1200යි තින්. සර් එතකොට 69. 69 යන්න. සර් සිගරට් බොන්න එපා. ඇතුලේ ගඳ ගන්නවනේ. සර් සුරත් කන්න එපා. කෙල ගියාම පාර හිටිනවා. සර් ඇතුලේ කන්න එපා. කන්නෙත් මාළු. ඇතුලේ ගඳ ඉන්න බෑ. හලෝ අයියේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ අයියේ මං කෙල්ලු නම් නැගගෙන කෙල්ලා හරිය අපන්න අයියේ පොඩ්ඩක් ඉන්න මේ කෝල් එකක් එනවා හලෝ හලෝ සර් මැඩම් මං කොහෙද ඉන්න ඕනේ මැඩම් මං හොටෙල් එක ගාව ඉන්නේ මැඩම් ඔය මිස් විකි නේද? ඔයා මංගෙන හොයලානේ. නෑ ඔයාගේ නම ෆෝන් එකේ වැටුණා. මැඩම් ඔය කොහෙද යන්න ඕනේ? ලොකේෂන් එක ෆෝන් එකේ වැටලා නැහැ තාම. අපි ටවුන් එකේ වටේ රවුමක් යමුද? මේක නම් මාරන ටැග් කරේ. මැඩම් මැඩම් ෂටරේ පාත් කරන්න එපා. මේ උලනාරි සනීපයි. සුබිලි බඳිනවා මට නේ අමාරු. අයියෝ මැඩම් කෑවනේ අර බලන්න. මිස් විකි ඔය නැහෙන් ලේ ගන්නවා මිස් විකි මොකද ලාන්නේ නැරිදන්නේ අනේ මට පොඩි උදව්වක් කරනවද මගේ බෑග් එකේ මගේ බෙහෙත් තියෙනවා ඒක පොඩ්ඩක් අරන් දෙන්න පුළුවන්ද ඔයාලා කැන්සල් කරලා දෙන්න කොච්චර කාලද? ඔයා කොහොමද මේක දන්නේ? මගේ අම්මත් මේ බෙහෙතම බිව්වා. ඔයාගේ අම්මට මොකද උනේ? මගේ අම්මට කැන්සල් එකක් හැදලා දැනගන්නකොට ඔක්කොම වෙලා ඉවරයි. මගේ අම්මා විඳපු දුක මම දැක්කා. මට ඔයා මොන වගේ දුක විඳිනවද කියලා මට හිතාගන්න බැහැ. දැන් මම ස්ටේජ් එකට එන්න. තම ෆස්ටේජ් එකේ. අයියෝ හොඳ කරන්න පුළුවන් නේ. ඒකට පොඩි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. ඔයාද මට සල්ලි දෙන්නේ? අයියෝ ඔයාගේ තාත්තාට සල්ලි දෙන්න නැද්ද? මේ වගේ ලෙඩක් තියන අයියෝ පාටියන්නේ? අද මගේ ජොබ් එකේ ෆෑවල් පාටි එක. මගේ යාළුවන්ට කිව්වා මම රට යනවා කියලා. මං කැමති නෑ මං ගැන කවුරුත් බඩ වෙනවට. මට ඕනේ පාඩිය නැරෙන්න. යමු මේසෙක මම ඔයා ගෙදරින් බස්සන්න. ඔයා මට විකි කිව්වට ඇත්ත නම එක නෙවෙයි. මගේ නම ධන්විකා. ඔයා තමිල්ද? ඇයි? ධන්විකා? ඒක ලස්සන නමක් නේ. ඔයාගේ නම මොකද්ද? පූජිත. ඒ නම ඔයාට ගැලපෙනවා. හරි මිස්. එහෙනම් අපි ගෙදරට යමු. ගෙදර යන්න කලින් මම කියන්නම්. ඉස්සර මමයි අම්මයි අප්පයි එතනට හැදිලා ඉන්නවා.
ඒ කාලේ තමයි මගේ ජීවිතේ ලස්සනම කාලේ. දැන් යාර කොහෙද? එයාලා දැන් කලු ජූලියේදී මගේ ජීවිතේ අඳුරේ තියලා එයාලව ඇඩ් කරනවා. ඒ නිසා මගේ ජාතියට වෛර කරනවද? නෑ. ඇයි? අම්මයි අප්පයි නැති වුණාට පස්සේ මං හිටියේ අනාථ නිවසේ. ඒකදී අපිව හදාගත්තේ සිංහල නෝනා කෙනෙක්. එයා හැමදාම කියන දෙයක් තමයි වෛරයෙන් වෛර නොසන්සිදේ. හැබැයි අවෛරයෙන් වෛර සංසිදේ කියලා. එයා ඒක කියපු දවසේ මට ඒක තේරුණා. සිංහල මුස්ලිම් දෙමළ යාළුවෝ එක්ක අවුරුදු ගාණක් එකම කෑම මේසේ කෑම කෑවට පස්සේ මට ඒක තේරුණා. ඒ සිංහල ලීඩිටව බේරගන්න බැරි වුණාද? මම ඇතනි අවුරුදු 17 දී කොල්ලෙක් එක්ක පැනලා ආවා. ටික කාලයක් ගියාට පස්සේ තමයි මට තේරුනේ ඒ ආදරේ කරේ මගේ ඇඟට විතරයි කියලා. මටත් හිටියා මම හැමදාම ආදරේ කියන. ඒ වුණාට මට එක දවසක් ආදරෙන් කියපු කෙනෙක්. මම පුළුවන් තරම් එයාගෙන් ආදරේ ගන්න බැලුවා. ඒත් බැරි වුණා. මං හිතන්නේ ආදරේ ගන්න දෙයක් නෙවෙයි පූජිත. ඒක දෙන්න දෙයක්. ඒත් ඔයා හිතන්නේ එයා හොඳ කෙනෙක් කියලාද? මං හිතන්නේ කෙනෙක් හොඳ වෙන්නේ හැම පාටෙන්වත් අඳුර ඇඳුමේවත් නෙවෙයි. මං හිතන්නේ කෙනෙක් හොඳ වෙන්නේ තීරණය ගන්නේ හිතේ වෛරකින්ද ආදරකින්ද ඒකයි. මේ සුදු පාට ගෙදර තමයි අපි ගෙදර. ඒක පාළු ගෙදරක් වගේනේ. එළිය පාළු වුණාට ඇතුලේ හරි ලස්සනයි. හරි මං ඔයාලට කීයද දෙන්න ඕනේ? ආ නෑ සල්ලි පාස්. නෑ නෑ ඔයා ගාන කියන්න. මට 1000ක් නේද? ආ හරි. මම අත්තගේ ට්‍රාන්ස්ෆර් කරන්න. හරි, ආවද බලන්න. හරි මට 3000ක් දුන්නා. මම මගේ දෙනෙක්ට සල්ලි වලට වඩා කාලය ගොඩක් කොටුනවා. ඔයා හරිම හොඳයි පූජිත. ඔයාගේ අම්මා හදෙන් කියන ඔයාගෙන ගොඩක් ආදරේ.